අයිබෝවන්. ඈත අතීතයේ එක්තරා රටක අපූරු තරගයක් තිබුණා. ඒ තරගය තමයි උදේ පාන්දර ඉර නගිනකොට දුවන්න පටන් ගන්නවා. එහෙම දුවලා හවස ඉර බහින්න කලින් නැවත පටන් ගත්ත තැනට එන්නට ඕනි. ජයග්‍රහණයේ හැටියට ලැබෙන්නේ, එහෙම නැත්නම් ත්‍යාග හැටියට ලැබෙන්නේ අර උදේ පටන් ගත්ත තැන ඉඳලා හවස ආපහු එනකන් ඒ තමන් දුවපු නැත්නම් තමන් ගමන් කරපු මුළු භූමි භාගයේම තමන්ට හිමි වෙන එක. හරි අපූර්ව තරගයක් නේද? මේකේ කාලේ ඉඩම් ඕනෑ තරම් තිබිච්ච නිසා බොහොම අපූර්වට කෙරීගෙන ගියා. එක දවසක්ද මෙන්න මේ තරගය ආරම්භ වුණා. මෙතෙන්ට ඇවිල්ලා හිටියා ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු ධනවත් වුණත් ඔහුගේ අභිප්‍රාය තෙවුනේ තමන්ගේ ඒ ධනය වැඩි කර ගැනීම, වඩා වඩාත් ධනය රැස් කිරීම. එනිසා ඔහු ඉර නැගීගෙන එන වෙලාවෙම මේ තරගය ආරම්භ කරා. ආරම්භ කරලා දැන් ඔහු දුවනවා 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 වේගෙන් දුවනවා. ඔහු නැවතුනෙත් නෑ. වතුර තිබහ වුණා, ඒත් නැවතුනේ නෑ. බඩගිනි වුණා, ඒත් නතර වුණේ නෑ. දැන් ඔහුට කුසගින්න තියෙනවා, වෙහෙස තියෙනවා, තිබහ තියෙනවා. ඒත් ඔහු නතර වෙන්න නැතුව දුවනවා. මොකද ඔහුට ඕනේ හවස් වෙන්න කලින් විශාල ඉඩම් ප්‍රමාණයක හිමිකරුවෙක් වෙන්නට. එහෙම උතුවල දුවල 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 දැන් ඉර බැහැගෙන එනකොට ඔහුට මතක් වුණා නැවත ආපහු යන්නට ඕනේ බව. ඔහු නැවතත් හැරුණා. ආපහු හැරිලා දැන් වේගෙන් දුවන්න ඕනේ. මොකද තරගයේ නීති රීති තමයි ඉර බහින්නට කලින් ඉර සංගවෙන්නට කලින් නැවත ආපහු ආවේ නැත්නම් කිසිම ඉඩම් කොටසක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු දැන් තෙහෙට්ටුව තියෙනවා, බඩගින්න තියෙනවා, තිබහ තියෙනවා. මේ සියල්ලම අභිභවමින් ඔහු දැන් වේගෙන් දුවනවා. මෙහෙම දුවලා 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 ඉර බහින්නට ස්වල්ප වේලාවකට කලින් ඔහු නැවතත් අර තරගේ පටන් ගත්ත තැනට ආවා. හැබැයි මොකද වුනේ? ඒ දැඩි වෙහෙස නිසා, දැඩි තෙහෙට්ටුව නිසා, බඩගින්න තිබහ නිසා ඔහුගේ ශරීරයට දරා ගන්න බැරි වෙලා තියුනේ. ඔහු එතනට ඇවිල්ලා සුළු වේලාවකින් සිහි නැතුව වැටුණා. නැවත ඔහුට සිහිය ගන්න කිසිම වෛද්‍යවරයෙකුට බැරි වුණා. ඔහු ඒ තෙහෙට්ටුව නිසාම මිය ගියා. දැන් බලන්න සිද්ධ වෙච්ච දේ. ඔහුට සාමාන්‍යයෙන් ජයග්‍රහණයක් ලබාගෙන ජීවිතයේ ඉතුරු කොටස ඉතාම සතුටින් ගත කරන්නට හැකියාව තිබුණා. නමුත් ඔහු අර තමන්ගේ තෘෂ්ණාව නිසා, නැත්තම් වැඩි කොටසක් ලබා ගන්නවා කියන අදහස නිසා තමන්ගේ ජීවිතය අවසන් කරගත්ත ඒ ජයග්‍රහණය ලබා ගන්නට ගිහිල්ලා. මේ දේ අපිත් හොඳට කල්පනා කරන්නට ඕනේ. ජීවිතේ මුදල් ඕනේ, ජීවිතේ වත්කම් අවශ්‍යයි. හැබැයි මේ මුදල් වත්කම් සියලු දේ අවශ්‍ය වෙන්නේ ජීවිතේ සතුටින් ගෙවන්නට. ඒ නිසා ඒ ජීවිතේ සතුටින් ගෙවනවා කියන එක මුල් තැනට අරගෙන ඒක ප්‍රමුඛස්ථානයේ තියාගෙනයි අපි මුදල් උපයන්නට ඕනේ. එහෙනම් අද දවසේ මේ ගැන හොඳින් හිතමු. ජීවිතය සතුටින් ගත කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.